Matty Sabaya. ਦੇ ਯੁੱਧ ਇਹਲਾ ਹੋਰ ਤੋਂ ਦੇਖਾਈ ਮੋਰਾਲ ਦੀਆ ਤੇ ਸਾਨ ਲਾਈਟ ਪਿਲਟ ਦਾ ਮੈਡੀਕਲ ਕੋ ਬਦਸਾਨ ਤਮ ਨਾਸ ਨਾ ਅਦ ਇਲੈਕਟ੍ਰਿਕ ਕਾਰ ਗੇਂਦ ਮੈਂ ਬਦਸਾਨ ਗੇਨਲਾ ਅਨੁਮਤ ਕਰ ਗੰਨਾ ਇਹ ਕੋ ਹੁੰਦਾਈ ਮੈਂ ਸੁਰਸਾ ਪਵਿੰਦੀ ਨਾ ਮੈਤੀਆ ਮਤੀ ਵਰੁੰਟ ਐਵ ਨੱਤਾਂ ਮਾ ਮੈਂ ਉਸਸ ਪਲੇ ਇਨ ਅਦ ਕਾਰ ਲੈਨ ਨਿਮੇ ਪਈ ਯਨ ਨੱਤ ਐਂਦਕ ਜਨਤਾਟ ਕੰਨ ਨੇ ਮੈਂ ਅਦੇ ਨਾ ਬਿੱਲ ਆਈ ਜਿੰਨੇ ਤਮ ਨਾਸ ਲਾਗੇ ਫੋਰੰਦੂ ਪਰਦੀ අත්‍යවශ්‍ය ආහාර මත පනවා ඇති බදුබර ඉවත් කරන්න කියලා. අද කුකුළු විතර කන එක නෙමෙයි මිනිසුන් නොනේ නැතිනේ. නිකන් එක වේලක් කන්න අත්‍යවශ්‍ය ආහාර ටික ගන්න බර වෙන්නේ. කරු කතානායකතුමනි මම මේ අපේ ජෝන් අමරතුංග විරුද්ධ පක්ෂ ප්‍රධාන සංවිධායකතුමාගේ කතාවට සවන් දීගෙන හිටියා. ඉතින් එතුමා ගම් වතුර ගැලුවට නාය යනවට ඒවා තකාඳු කඩා වැටෙනවට වැස්ස වහිනවට ගිලා බහිනවට පුදුම සන්තෝෂකින් තමයි කතා කරන්නේ. එතුමා ඒ වචනේ කනගාටුව කියලා ප්‍රකාශ කෙරුවට එතුමාගේ මූණේ ඇති වුණු හසරැල් දිහා බලනකොට එතුමා ඒ කියන්නේ හිතන ආකාරය ගැන මට හොඳට තේරෙනවා. මේ කාලගුණ විපර්යාසයේ දිහා බලලා විරුද්ධ පක්ෂයේ සන්තෝෂ වෙන එක ඉතාම කාල කඩනි ස්වරූපයක් හැටියටයි ගරු කතානායකතුමනි මට කියන්න වෙන්නේ. ඉන්දියාවේ පමණක් ආහාර ද්‍රව්‍යවල මිල 129 කින් වැඩි වෙලා තියෙනවා. ලෝකේ ආහාර සංවිධානයේ ප්‍රෝකතනය කළා තියෙනවා. ලෝකේ දියුණු රටවල් ආහාර ද්‍රව්‍යවල මිල 100 කින් වැඩි වෙලා තියෙනවා කියලා. නමුත් ලංකාවේ එවැනි ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමක් වාර්තා වෙන්නේ නැහැ. පිළිගන්න ඕනේ ඒක. යාපෑ මතුමා කිව්වා එතුමා කියන විදිහට දැන් බඩු මිල අඩු වෙලා පාර කැරට් වීසි වෙනවා. එලෝලු නිකන් පාර දාලා යන සයිස් එකකට තමයි කතා කරේ. වරායේ නැව් පොලිමේ. පොල් වැඩි වෙලා කොල්ලෝ පොර පොල් ගහනවා. සමහරු අපි දන්නවා මේ යන තාලෙට ගියාම පොල් වැඩි වෙලා තමයි. හැබැයි මිනිස්සු පොල් ගහන්න පටන් ගන්නවා. ඒ ජීවත් වෙන්න බැරි හින්දා. දැන් ඔය කියන රටේ ඇමතුමා 1000 කොළ වැඩි වෙලා මිනිසුන්ගේ ආදායම වැඩි වෙලා ඒක නිසා 5000 කොළක් ගහලා. දැන් අර 1000 කොළ වලට කරන්න දෙයක් නැතුව පොඩි එවුන් වීඩියෝ තලබනවා. ඒ සයිස් එකේ දියුණුවක් කියලා තියෙන්නේ දැන්. ඒ කියන්නේ ගෙවල් වල 1000 කොළ පුළුවන් තරම් තියෙනවා. පැහැදිලිව අපේ රටේ දුප්පත්කමේ, අපේ රටේ නැතිබරිකමේ, අපේ රටේ අර්ධ සංවර්ධිත තත්ත්වෙන් ගැලවෙන තැනකට ඇවිල්ලා තියෙනවා. මේ ගම් වතුර ගලලා හාල් ටිකක් ගණන් ගියාම, පොල් ගෙඩියක් ගණන් ගියාම කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. රට නැගිටිනවා. මේ මහා පරිවර්තනයේ පේන්න තියෙනවා කතානායකතුමනි. කටේ දේශපාලනයක් වෙනස් වෙනවා. දේශපාලනයක් කරනවා ජනතා විමුක්ති පෙරමුණ 39 තුනට හැටෙනවා. මේ දේශපාලනේ මිනිස්සු හිතන විදිය වෙනස් වෙනවා. පළවෙනි වතාවට රටේ දේශපාලඥයෙක්, පළවෙනි වතාවට රටක රාජ්‍ය නායකයෙක්, රාජ්‍ය නායකයෙක් තමුන්ගේ ඡන්ද ප්‍රමාණය දෙවෙනි වතාවේ වැඩි කරගන්නවා. ඒ සකරු කතානායකතුමනි, මේ තීරණාත්මක මොහොතේ මම කියන්න කැමති අද අපිට ඉතාම ශක්තිමත් දර්ශනයක් මෙහෙවර ඉලක්ක සා ඒ පසුපස හඹ යන රාජ්‍ය නායකයෙක් ඉන්නේ. ඒ සමේ රට නැගිටින. ඒක කිසි කෙනෙකුට වළක්වන්න බෑ. GSP දෙන්න එපා කියලා කේලම් කිව්වට. එහෙම නැත්නම් කියලා ඩයස්පෝරා එක ආපහු පොඩක් අවුස්සලා පුළුවන්ද කියලා බලනවා නම් ආපහු මොකක් හරි සන්නද්ධ දෙයක් හදන්න. මේ මොකකටවත් මේ ගමන නවත්තන්න බෑ. මැති සබය.